කෘෂි තාක්ෂණයෙන් දැනුම බිලක්ගෙනෙන SL Agri YouTube channel එකත් එක්ක තමා අදත් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ. ඉතින් අපි අද බලමු ඔයගොල්ලෝ වෙනුවෙන් ගෙනල්ල තියෙන වීඩියෝ එක මොකක්ද කියලා. ඕකීඩ්වලට පොහොරේ දීමේ පාඩම් මාලාවේ තවත් ඔබට පහසුවෙන් ලබාගත හැකි සහ ශරීරයේ සෞඛ්‍යයට අහිතකර නොවන පොහොර වර්ගයක් විදිහට හඳුන්වන්න පුළුවන් කාබනික දියර පොහොර ගැන තමයි අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. ඉතින් මේ කාබනික පොහොර වර්ග නිෂ්පාදනය කරන්නේ ප්‍රධාන වශයෙන්ම ඇස්කොපිලම් නෙඩසෝම් කියන මුහුදු පැලෑටි සාරයෙන් තමයි මේ කාබනික පොහොර වර්ග නිෂ්පාදනය කරන්නේ. ඊට අමතරව වෙළඳ පොලේ තවත් කාබනික පොහොර වර්ග දකින්න තියෙනවා. සත්ව සහ ශාක යන දෙකොටස්ම එකතු කරලා නිෂ්පාදනය කරපු. ඉතින් ඕගොල්ලන්ට වෙළඳ පොලට කියාපුවාම විවිධ වෙළඳ නාම යටතේ මේ කාබනික පොහොර වර්ග ඉතාමත් අඩු මුදලකට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. මේ කාබනික පොහොරවල වන විශේෂත්වය තමා මේව ගොඩක් කෘතිම අපි කියන රසායනික පොහොරවලට වඩා විෂ රහිත. ඒක නිසා අපිට යෙදීමේදී පවා අපේ සෞඛ්‍යයට අහිතකර වෙන්නේ අපිට අවශ්‍ය ඕනම පැලයකට. ඕකීඩ් වලට විතරක් නෙවෙයි එළවලු පැලවලට සහ වෙනත් මල් පැලවලට පවා අපිට මේ කාබනික දියර පොහොර යොදන්න පුළුවන්. ඒකම අපි කිව්වා මේ කාබනික දියර පොහොර හදන්නේ සාගරවල වැවෙන ඇල්ගී නැත්තම් මුහුදු පැලෑටි වලින් කියලා. ඉතින් මේ මුහුදු පැලෑටි වල අන්තර්ගත වන ඇමයිනෝ අම්ල, ප්‍රෝටීන, සයිටෝකයින්, ගිබරෙලින් වගේ හෝමෝන වර්ග මේ අපේ මේ කාබනික පොහොරවල අඩංගු වෙනවා. ඒක නිසා අපිට ඉතාමත් කාර්යක්ෂමව අපේ ශාක වර්ධනය කරගන්න පුළුවන් සහ මල්ඵල ඉතාමත් හොඳින් සහ පිරිපුන්ව ලබා ගන්න පුළුවන් පොහොර වර්ගයක් විදිහට මේ කාබනික පොහොර හඳුන්වන්න පුළුවන්. අද මම ඔයගලන්ට කියලා දෙන්නේ යන්නේ කාබනික පොහොර වර්ග අපි කොහොමද යොදන්න ඕනේ කියලා. ඕකීඩ් වගාව ගත්තහම අපිට ඕකීඩ් වගාවේ ඕනෑම අවධියක තියෙන පැලයකට මේ කාබනික පොහොර යොදන්න පුළුවන්. මේ ඔයගලන්ට පේනවා මේ කාබනික පොහොර ඉතාම කළු පාට ගන්ද්‍රාවණයකින් තමා සමන්විත වෙන්නේ. ඉතින් අපි මේක ජලයත් සමග මිශ්‍ර කරලා තමා අපේ මේ ඕකීඩ් පැලවලට යොදන්න ඕනේ. මං අනුපාතය කියන්න ජලය ලීටරයකට මේස හැන්දා නැත්තම් තේ හැඳි දෙකක් අපි යොදාගන්න ඕනේ. නැවතත් මතක් කරන්නම් අපි ජලය ලීටරයකට මේස හැන්දක් තමා යොදාගන්න ඕනේ. අපි වෙනද යොදන දියර පොහොර වගේ නෙමේ මේක හොඳින් ජලයත් සමග මිශ්‍ර වෙන පොහොරක්. ඒක නිසා අපිට වෙනම භාජනයක් අවශ්‍ය වෙන්නේ මේක දිය කරගන්න. අපිට කෙලින්ම මේ පොහොර එක අපේ ස්ප්‍රේ කරන බෝතලයට යොදාගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට යොදාගෙන විශේෂයෙන් පත්‍ර හොඳින් තෙත් වෙන ආකාරයට යොදන්න ඕනේ. අපි මේ පොහොර වර්ගයේ යොදන්න ඕනේ වෙනත් පොහොර වර්ග සේම උදෑසන 8ට පෙර. නමුත් මතක තබා ගන්න ඕනේ වර්ෂා දිනයකදී මේ පොහොර ඉදීමෙන් වළකින්න ඕනේ. මොකද මේක කාබනික පොහොරක් නිසා මේ පොහොරත් අපේ වර්ෂාවත් එක්ක යෙදුවොත් දිලීර වගේ අපිට හානි කරන දේව හානි කරන ජීවීන්
මේ වර්ධනය වෙලා අපේ පැල කුණුවීමකට ලක්වෙන්න පුළුවන් සහ මල් කුණුවීමකට ලක්වෙන්න පුළුවන්. අනිත් කාරණාව තමා ඔබ වගා කරන්නේ සුදුපාට මල් හැදන ඕකි ශාකනම් ඒ මල් වලට මේක ස්ප්‍රේ කරන්න එපා. මොකද මේක තියෙන ඝන කළුපාට ද්‍රාවණය මං උගලන්ට ඉස්සෙල්ලා පෙන්නුවා. ඉතින් මේ කළුපාට දුඹුරු පාට වගේ පැල්ලා මේ මල්වල ඉතිරි වෙනවා. ඒක නිසා අපි මල්වලට මේ පොහොර වදින් නැති වෙන්න පත්‍ර සහ කඳ කොටසට පමණ මේ ශාකේ මේ පොහොර එක හොඳින් යොදන්න ඕනේ. තවත් කාරණයක් මතක් කරන්න ඕනේ, මේ පොහොර එක දින 5කට සැරයක් යෙදුව ප්‍රමාණවත් වෙනවා. විශේෂයෙන්ම වර්ෂා කාලවලදී මේ පොහොර ඔබේ වගාවන් වලට යොදන්න එපා. එයින් වෙනත් දිලීර රෝග, බැක්ටීරියා රෝග වගේ දේවල් හැදීමේ ඉඩකඩ වැඩි නිසා. ඔගලන්ට ඉතාමත් පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් පොහොර වර්ගයක් ගැන තමා මං අද කියලා දුන්නේ. ඉතින් මේ වගේ තවත් වැදගත් වීඩියෝකින් අපි ආයෙ හම්බෙනකම් ඔගලන්ට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ තවමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් ආරාධනා කර සිටිනවා SLXD YouTube channel එක subscribe කරන්න. මේ වගේ තවත් වැදගත් තොරතුරු ලැබෙන්න අපේ SLXD YouTube channel එක subscribe කරලා bell button එකත් click කරන්න අමතක කරන්න එපා. ඒ වගේම SLXD Facebook page එකත් එක්කත් එකතු වෙන්න කියලා ආරාධනා කර සිටිනවා. ඔබ සියලු දෙනාට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.